දැන් කවුරුත් දන්නවා දැන් රටේ ජනවරම දැන් වෙනස්සලන්න තියෙන්නේ. එඳ මේ ජන ඇත්තර ජනතා කැමැත්ත වෙනස්සල දැන් ගොඩක් කල්. ගෝඨාභය පළවා හැරීමෙන් පස්සේ හරි විදිහෙන් නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හිතන පාලනයක් මේ රටේ තිබ්බනම් රාජපක්ෂ පාලනය හරි රනිල් පාලනය හරි ජනවරමකට යා යුතුව තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් මහජන මතයට ගරු කරනවා නම් යා යුතුව තිබුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව රටේ නීතියේ තියෙන සියඤ්ඤන් සිදුරු පාවිච්චි කරලා මෙතුවක් කල් මේ කට්ටිය මේ පාර්ලිමේන්තු බලය ජනාධිපති බලය පාවිච්චි කරගෙන ආවා. පහුගිය මැතිවරණින් කරපු එක ඔප්පු කිරීමක් තමයි මේ රනිල්ට ජනවරමක් නැහැ. රනිල්ට ජනතා කැමැත්තක් නැහැ. රාජපක්ෂලට කිසිසේත් ජනතා කැමැත්තක් නැහැ කියන එක ඔප්පු කරනු ලැබුවා. ඔය 2019 2020 දීපු ජනවරමනේ දැන් මේ ප්‍රතික්ෂේප කරේ. එතකොට මේ මැතිවරණය ප්‍රතික්ෂේප කරා. නාමල් නැත්තරම නැති වෙන ප්‍රතික්ෂේප වුණා. රනිල් තුන්වෙනියට වැටිලා ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒකෙන් පේන්නේ ජනමතයක් නොතිබුණු ජනාධිපති කෙනෙක් හිටියා. ජනමතයක් නොතිබුණු ආණ්ඩුවක් තාම තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දැන් ජනමතයට අවස්ථාවක් සලසා දීම ප්‍රජාතන්ත්‍රවාදයට කරු කරන දේශපාලන ව්‍යාපාරවල වගකීමක්. එහෙනම් අපි ජාතික ජන බලවේගය හැටියට දැන් ආණ්ඩු කරන පක්ෂය හැටියට ජනාධිපතිතුමා විසින් අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් දැන් අමාත්‍ය මණ්ඩලය අපි සූදානම් කරා. අපි හිතනවා තව දිනකින් හෝ තව පැය ගානකින් හෝ මේ රටේ පාර්ලිමේන්තුව විසිරුව හැරලා ජනතාවට තමන් කැමති පාර්ලිමේන්තුවක් තෝරා ගන්න තව සුළු කාල පරිච්ඡේදයක් ඇතුළත අවස්ථාවක් ලබා දෙනවා. ඒකට ඉතින් සූදානම් වෙන්න ඕනේ. ඒක අදරෑම කියනවට වඩා පොඩි ඉවසගෙන ඉන්නකෝ. ඉතින් පොඩි කාල පරිච්ඡේදයක් යයි. මොකද මූලික කටයුතු කරන්න තියෙනවානේ. අපිට මේ රටේ තියෙන නීති රීති වලට අනුව අවශ්‍යතාවයන් වලට අනුව අපිට මේක සලසුම් කරන්න වෙනවා. ඉතින් අද කැබිනට් මණ්ඩලයේ දිනුම් දුන්නා. ඉතින් තව රාජකාරී ප්‍රමාණයක් තියෙනවා. ඒවා කරලා ඉතින් ජනාධිපතිතුමා අවශ්‍ය තීන්දුව දනී. ඒක කලබල වෙන දෙයක් නැහැ. නොබෝ කාලකින් පාර්ලිමේන්තු මැතිවරණයට අනිවාර්යයෙන්ම යන්න ඕනේ.